ඒක මන්ත්‍රණයට සම්බන්ධය කවුද කියන එක සත්‍ය සොයා යන ගමනේ ඉතාම වැදගත් ඒවාක් ලෙස අපි මේ නදු තීන්දුව දකිමු. එන ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණී සත්සාමාජික ගරු විනිසර මඩුල්ල විසින් ලබා දුන් තීන්දුව පාස්ටර් ඉදලා ගෝල්ඩ් ප්‍රහාරයේ නින්දිතයන්ට පමණක් නොවෙයි මේ රටේ යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත් වන ඓතිහාසික නීතිවක් ලෙස හඳුන්වා දෙන්නට කැමතියි. විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු වුවත් එතරම් ඉහළ නිලධාරීෙකු වුවත් නීතියට එරෙහි අපරාධයක් හෝ ක්‍රියාවක් හෝ කරන්නේ නම් ඒ කිසිවකුට නීතියෙන් බේරී යාමට ඉඩක් නැති බව මේ නඩු තීන්දුව පැහැදිලි වෙනවා. මේ ම්ලේච්ඡ ඝාතනයේ පසු කුමන්ත්‍රණයක් තිබෙන බව අපි වගේම මේ රටේ ඇති බෞද්ධරයක් ජනතාව විශ්වාස කරනවා. ඒ කුමන්ත්‍රණයට සම්බන්ධය කවුද කියන එක සත්‍ය සොයා යන ගමනේ ඉතාම වැදගත් ඒවාක් ලෙස අපි මේ නඩු තීන්දුව දකිමු. එන සත්‍ය සොයාගෙන ඒ පුද්ගලයන් රටේ ඉදිරියේ එළිදරව් කර ඔවුන්ගේ නීතිය ඉදිරියට ගෙන එන තුරු අපි මේ ව්‍යායාමයේ අත්මහරින බව අද අවධානය කරන්න කැමතියි. පාස්පු ප්‍රහාරයට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්නේ සම්පූර්ණ සත්‍යය එළියට එන දවසටයි. එයට ප්‍රවේශයක් මේ ශ්‍රේෂ්ඨාධිකර නඩු තීන්දුව හරහා ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ අතර මීට අවුරුද්දකට පෙර 2022 ජනවාරි 11 වැනි දින බුරැල්ල ආනන්ද රාජ කරුණාමාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත්බොම්බයක් සොයා ගැනීමේ සිදුවීම සහ ඉන්පසුව ඇති වූ සිද්ධීන් මාලාව සම්බන්ධයෙන්ද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පළ කළා. බුරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ඇතුළු බෝම්බයක දැන් වසරක් ගියු. තාම එය දැක්වේ කවුද කියලා රටට අනාවරණය වෙලා නැහැ. අහිංසක මිනිසුන් කීප දෙනෙක් අල්ලගෙන ගිහිල්ලා බොරු චෝදනා කරලා එදා හිටපු පොලිසිය භාර ඇමතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි බොරු කිව්වා මාධ්‍යයට. ඒ මිනිසුන් මාසෙකට වැඩි කියාගෙන ඉඳලා කිසිම හේතුවක් නැතුව හොයාගන්න බැරි වෙච්ච නිසා ඒගොල්ලන් එළියට දැම්මා. ඒ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වලට මොකද වුනේ? ඒ මිනිසුන්ගේ ගරුත්වයට මොකද වුනේ? මේකද පොලිසිය හැදෙන්න ඕනේ ක්‍රමවේද? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.